කුසියා ලෝකේපුරා කාගේ කතාබහ ලක්වන රාජ්‍යයක් කියුත් ඒක වරදක් නැහැ. කාලකලාව 9ක් සහ වර්ග සතුන් මිලියන් 66ක් පුරා පැතිරියදී ලෝක විශාලතම රාජ්‍ය ලෙස කුසියා හඳුනාගත හැකි. කුසියාවේ අගනගරය මොස්කව්. තෙජාන්නේ දාසන් දෙවිමඳුරු වොඩ්කා පානය සහ වලසුන්ගෙන් පිරුණු රටක් ලෙස රුසියා විදේශිකයන් අතර ප්‍රසිද්ධයි. අතීතයේ තිබූ කොමියුනිස්ට්වාදය සහ අවුල් සහගත අවදීන් පසුකර අඛණ්ඩ දූෂණය පිළිබඳ සංවාද සහිතව වර්තමාන ස්වයං ප්‍රකාශ ප්‍රජාතන්ත්‍රවාදය බවට පත් ඇත. ඔබෙහි අඳුරු ඉතිහාසයේ තවදුරටත් බැලුවහොත් විවිධ අභිරහස් වලින් සහ දේශපාලන කැළඹලවලින් පිරුණු රටක් බව ඔබට පෙනේ. රුසියාව ශක්තිමත් මිනිසුන් අධික වොඩ්කා පානය කරන්න සහ වලසුන් සමග සම්බන්ධ වන රාජ්‍යයක් ලෙස දෙයි. රුසියා කුසලයි. අද මේ වීඩියෝ එකෙන් ගේන එන්නේ රුසියානු සම්බන්ධ ඔබ නොදැන සිටින දැනගත යුතුම අපූර්ව දේවල් 10ක්. ඉතින් සැදී සිටින වීඩියෝ එක අවසන් වන තෙක්. නගර 60ක් විදේශිකයින් සම්පූර්ණයෙන්ම සීමා කර ඇත. සෝවියට් සමූහ ආණ්ඩුව පැවති සමයේ රුසියාව වසා දමා තිබූ බව ජනතාව දැන සිටියද අද රුසියානු සමූහ ආණ්ඩුව පුරා රහසිගත නගර ඕනෑතරම් විසිරී ඇති බව ඇසූ විට බොහෝ දෙනෙක් කම්පාවට පත් වනු ඇත. මෙම නගරවල පදිංචිකරුවන් එදිනෙදා සාමාන්‍ය ජීවිත ගත කරන නමුත් ඔවුන්ට පෞලයා බැලීමට අවශ්‍යවද ඔවුන්ට විශේෂ අවසර පත්‍රයක් අවශ්‍ය වේ. අද රුසියාවේ රහස් නගරවලට යාම විදේශී අමුත්තන්ට සම්පූර්ණයෙන්ම තහනම් වේ. අද වෙන විට ප්‍රසිද්ධිය දන්නා සංවෘත නගර බොහෝ දුරට මිලිටරි හා න්‍යෂ්ටික පාර්ටිසන් මධ්‍යස්ථාන සමග සම්බන්ධ වේ. රටේ පෙරදිග කම්චට්ක අර්ධද්වීපයේ පිහිටා ඇති විලියචුනි න්‍යෂ්ටික සබ්මැරින් ඉදිකිරීමේ පදනමකි. සයිබීරියාව මධ්‍යයේ පිහිටි සෙලෙස්නොගොස් යනු ප්ලූටෝනියම් නිෂ්පාදනය සඳහා රුසියාවේ මධ්‍යස්ථානය. අවසාන වශයෙන් න්‍යෂ්ටික පාර්ටිසන් සඳහා රුසියාවේ ප්‍රධාන මධ්‍යස්ථානය සරව ඇත. මේ සංවෘත නගරයේ වඩාත් ප්‍රචලිත වී ඇත්තේ ප්‍රසිද්ධිය නිර්මාණය කරන ලද බලවත් න්‍යෂ්ටික අවියවන සාර් බොම් බාහි නිවහන ලෙසය. ප්‍රසිද්ධිය දන්නා මෙම සංවෘත නගර වලින් ඔබට තවමත් බොහෝ මහජනයා නොදන්නා අතර ඒවා රහස්භාවය පවත්වා ගැනීම සඳහා සිතියම්වල බව සඳහන් කරනු මැත. ඇත්ත වශයෙන්ම විදේශිකයන් සාමාන්‍යයෙන් මෙම නගර සොයන්නේ නැත. නමුත් ඒ ලෝකයේ විශාලතම රට පිරිපස ඇති කල්පවතින රහස් ගැන කෙනෙකුට පුදුම වීමට හේතු වේ. 9. රුසියානුවන්ගේ ආයු කාලය කෙටි වේ. අධ්‍යයන වලින් පෙනී යන්නේ රුසියානු පුරුෂයන් 4 දෙනෙකුගෙන් 1.55 වන වියට පෙර නියැනු සිට බවයි. මෙම කම්පන සාගර සංචාලය ගෙන යා සමග සාමාන්‍ය රුසියානු මිනිසෙකු ජීවත් වන්නේ 64 වන වියතෙක් පමණක් වන අතර රුසියාව ලෝකයේ ආයු අපේක්ෂාව 15 රටවල 54 පැමිණ ඇත. අධිමාත්‍ර මත්පැන් සඳහා රුසියානු වන්ගේ කැමැත්ත පිරිමින්ගේ දීර්ඝායුෂය කෙරෙහි බලපායි. රුසියාවේ සාමාන්‍ය වැඩිහිටියෙකු වසරකට වොඩ්කා ලීටර 20ක් පරිභෝජනය කරයි. 1990 දශකයේ සිට මත්පැන් සම්බන්ධ මරණ පහත වැටි ඇතත් රුසියාවේ මරණය වළක්වාගත හැකි තුන්වන ඉහළම හේතුව මත්පැන්ය. අඩු ආයු අපේක්ෂාව සඳහා අධික ලෙස මත්පැන් පානය කිරීම එකම හේතුව නොවේ. රෝග වන හෘද රෝග හා ආඝාතයේ ආශ්‍රිත මරණ රුසියාවේ ඉතා ඉහළ මට්ටමක පවතී. හරියටම කිව්වොත් 65%ක් පමණ වේ. එමෙන්ම ඒට රුසියානුවන් අතර අධික සිගරට් භාවිතය හා රටේ පෞද්ගලික සෞඛ්‍ය කෙරෙහි අඩු සැලකිල්ලද බලපායි. 8. රුසියාවේ සමලිංගිකයන් අත්අඩංගුවලින් වද හිංසා කරයි. 2013 සිට පුටින් සමලිංගික ප්‍රජාවට තම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව බිඳ දැමීය. රුසියානු රජයේ සමලිංගික සම්බන්ධතා සමාජයෙන් වශයෙන් පිළිගත නොහැකි බවත් රුසියානු නීති යටතේ ඒවා නීති විරෝධී බවත් පවසමින් සමලිංගික ප්‍රචාර තහනම්ක් ඇති කළේය. මෙම තහනම රුසියාවේ සහ ලෝක පුරා සමලිංගික ප්‍රජාව තුළ කෝපයක් ඇති කළේය. බොහෝ දෙනා මාධ්‍යවල අසන්නට දේ නම් රුසියානු නිලධාරීන් සැබවින්ම ප්‍රජාවේ සමලිංගික සමාජිකයන් සිරගට යවන බව හෝ ඊටත් වඩා කම්කරු කඳවුරුවලට ගෙන යන බවයි. කඳවාගෙන වද හිංසා පමුණුවන ලද මෙම සමලිංගිකයන් සමලිංගික විය හැකි අනෙක් අයගේ නම් හෙළි කරන තෙක් ඔවුන් නිදිලිසර වැදී පහර දෙන බවද පැවසේ. මෙම බිහිසුණු ක්‍රියාවන් නොදැන සිටියද හිංසා පීඩා ආරම්භ වූ දාව සිට ක්‍රියාකාරීන් කලාපයෙන් බේරීමට මිනිසුන් උදව් කර ඇත. යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාව සඳහා වූ සංවිධානය විශාල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස නම් කර ඇති අතර එම ක්‍රියාවන් තවදුරටත් සිදුවීම වැළැක්වීමටද පියවර ගනිමින් සිටී. රුසියාව තුළ විසින් කිරීම තහනම් රුසියානුන් කෙතරම් අමුතු මිත්‍යා විශ්වාසයන් පසුපස යනු ඇත්දැයි බොහෝ අය නොදනිති. රුසියානුවන් දොරකඩ අත තැබීම කෙළවරේ මේසේ වාඩි වී සිටීම හෝ සැබෑ දිනයට පෙර උපන්දිනයක් පැවසීම අතුබ ලෙස විශ්වාස කරයි. රුසියාවේ සංචාරය කරන විට කෝපාවිෂ්ට රුසියානුන් කිහිප දෙනෙකු මගහැරීමට ඔබට අවශ්‍ය නම් මේ දේවල් නොකිරීම ඇඟට ගුණ වේ. වෙහෙස මහන්සියේ වැඩගල රුසියානුන් විශ්වාස කරන්නේ ඔබට ඇතුළත විසින් කිරීමට අවසර නැති බවයි. මේ රටේ ඔබ විසින් කිරීම
ඔබෙන් වැළකී සිටීම වඩා සුදුසුය. මිත්‍යා විශ්වාසයෙන් පවසන්නේ ඔබ එසේ නොකරන්නේ නම් ඔබ අනාගතයේදී නරක මූල්‍ය වාසනාවකට මුහුණ දෙන බවයි. හය රුසියාව ලෝක ප්‍රකෝටිපතියන්ගේ තුන්වන තැනගනි. රුසියාව ගෙදරට කැඳ වූ බිලියනපතියන්ගේ සංඛ්‍යාව සඳහා මොස්කව් රජවම් කළේය. ලෝකේ ප්‍රකෝටිපතියන්ගෙන් 84 දෙනෙකුගේ නිවාස මොස්කව් සඳහා අංක 1 මාතෘකාව විය. සමහරු විදේශිකයන්ගේ විශාල ව්‍යාපාරික අවස්ථා පසුබිම් සම්භාව ගොස් ඇති බව පෙනේ. වර්තමානයේ නිව්යෝක් නගරය සහ හොන්කොන් නගරයට පසුව සිටි. එමෙන්ම මොස්කවේ තවමත් බිලියනපතියන් 71ක් පමණ වාසය කරති. 2019 දී පමණක් මේ මිනිසුන්ගේ වටිනාකම ඩොලර් මිලියන 421කි. රුසියාවේ ධනයෙන් 89%ක් පාලනය කරන්නේ ජනගහනයෙන් ධනවත්ම 10% විසින් බව ඔවුන් ගණන් බලා තිබේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ට මුදල් පමණක් නොව ප්‍රබල ජාතික දේශපාලනයේද පාලනය කරන ධනවත් කිහිප දෙනාගෙන් කොටසකි. 5. පිරිමින්ට වඩා කාන්තාවන්ගේ ප්‍රමාණය වැඩිය. රුසියානු කාන්තාවන් රුසියාවේ පිරිමින්ට වඩා මිලියන 11කින් වැඩිය. ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ මේ සිදුවිය. දෙවන ලෝක සංග්‍රාමයේදී සැබළුන් මිලියන 25කට වැඩි පිරිසකගේ ජීවිත බිලිකල් පසු මිනිසුන්ගේ සංඛ්‍යාව සැලකිය තුලට අඩු වූ බව විශ්වාස කෙරේ. වර්තමානයේ පැරණි සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුවේ රටවල් පුරා අධික ලෙස මත්පැන්නා සිගරට් අංශ භාවිතය හේතුවෙන් ජන ප්‍රමාණය නරක අතට හැරී තිබේ. මත්ද්‍රව්‍ය සහ මත්පැන් අනිසි භාවිතය හේතුවෙන් අඩු ආයු අපේක්ෂාව කලාපයේ අඩු පිරිමි සංඛ්‍යාව නිර්මාණය කර තිබේ. රුසියාවේ ස්ත්‍රී පුරුෂ අනුපාතය මේ වෙන විට කාන්තාවන් 100කට පිරිමින් 86.8කි. මේ සාම්ප්‍රදායික සමාජයට බෙහෙවින් බලපා ඇති අතර තරුණ කාන්තාවන් විවාහ වී ඉක්මනින් දරුවන් ලබා ගනී. පිරිමින්ගේ සාමාන්‍ය හිඟයට ගැලපෙන පරිදි රුසියානු කාන්තාවන්ට දැඩි විදේශිකයින් සහ රුසියානු පිටත විවාහ සොයා ගැනීමට අවශ්‍ය වේ. 3. HIV ආසාදිතින් මිලියනයකට වඩා සිටී. සංවර්ධිත රටක් වන රුසියාව තුළ HIV සහ AIDS රෝගෙන් පෙළෙන පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් සිටී. මෑතකදී රට තුළ HIV ආසාදන පුද්ගලයන් මිලියන 1.2ක් වෙත ළඟා විය. කම්පණයට පත්වන කරුණු යන්නේ මෙම සංඛ්‍යාව පාලනය කරගත නොහැකි වීමයි. සෑම වසරකම රුසියාවේ ආසාදිත පුද්ගලයන්ගේ අනුපාතය 10%ක් 15%කින් ඉහළයයි. මෙයින් අදහස් කරන්නේ දිනකට 250කට අධික පිරිසක් ආසාදනය වන බවයි. අධ්‍යයනවලින් සොයාගෙන ඇත්තේ මෙම සංඛ්‍යාව ප්‍රමිනෙන්නේ රට තුළ එන්නත් කළ හැකි ඖෂධ අධික ලෙස භාවිතා කිරීමෙන් බවයි. ජනගහනයේ මිලියන 1.8ක් හෝ ජනගහනයේ 2.3ක් එන්නත් කළ හැකි ඖෂධ භාවිතා කරයි. ආසාදිත පුද්ගලයන්ගේ බහුතරය පැමිණෙන්නේ ලිංගික සහකරුවන්ගෙන්. නව ආසාදනවලින් 49%ක් පමණ පැමිණෙන්නේ ශ්‍රිෂ්ම ලිංග හවුල්කරුවන්ගෙන් වීමද පැහැදිලි වේ. පැහැදිලිවම ලිංගික ශ්‍රමිකයින්ගේ හවුල්කරුවන් සහ එන්නත් කරන ඖෂධ භාවිතා කරන්න ආසාදනය වීමේ වැඩි අවධානමක් ඇත. ඇස්තමේන්තුර රණුව රුසියානුන් 105,000ක් පමණ ආසාදිතයින් ඔවුන් ආසාදිතයින් බව නොදැන සිටිති. ඔවුන් තමන්ව පරීක්ෂා නොකිරීමට වඩාත්ම පොදු හේතුව වන්නේ පරීක්ෂණයේදී ලැජ්ජාවයි. රුසියානු රජය රටේ HIV අර්බුදය පිළිගැනීමේ අතර වසංගතයේ මැඩවැත්ම සඳහා ලිංගික අධ්‍යාපනය සහ පරීක්ෂණ සඳහා ප්‍රවේශය වැඩි කිරීමට පියවර ගනිමින් සිටී. ඉතින් ඊට අමතරව යුනෙස්කෝ ලෝක උරුම විදිහට නම් කරපු ස්ථාන 29ක් මේ රුසියාව තුළ තිබෙනවා. ඉතින් මේ වගේ තව ගොඩක් ඒවා රුසියාව ගැන අපිට ඔබට කියන්නට පුළුවන්. ඉතින් ඔබ රුසියාවේ සංචාරය කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ඉතින් මේ කියපු දේවල් ඔබට අනිවාර්යයෙන්ම වැදගත් වේවි. තාමත් ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් කෙනෙකුට පේන්නේ වීඩියෝ එක ෂෙයා කරන්නත් ඔබ අමතක කරන්නට එපා. තවත් දවසක ඉක්මනින්ම මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඇඳිලා ඉන්න දිගටම අපිත් එක්ක. ඔබට සුබ දවසක්. අයිබෝ.